Hello guys, මේක තමයි 6 වෙනි වීඩියෝ එක අපේ tutorial series එකේ. එතකොට අපි කලින් වීඩියෝ එකේදී බැලුවා අපි කතා කරා React Native කියන්නේ component based framework එකක් කියලා. අපි අද බලමු එතනින් ඉදිරියට continue කරන්නේ කොහොමද කියලා. හරි, එතකොට මම කලින් tutorial එකේදී හදාගත්ත text component එකක් ඔයාලට component සම්බන්ධයෙන් idea එකක් ලබා දෙන්න ඕන හින්දා මම අද code මෙතනින් දැන් ඉස්සරහට කරන්න අපි බලමු. එතකොට අපි ගත්තොත් දැන් මම දැනට හදාගෙන තියෙන text කියන component එක මුළු text කියන component එක ඇත්තරම ගත්තොත් React Native කියන library එකකින් අපිට දෙන component එකක්. මේක ඒ කියන්නේ අපි ගත්තොත් pre-built කරලා තියෙන component එකක්. මේ text කියන්නේ simply අපිට පුළුවන් application එකේ යම්කිසි යම් ආකාරයක වචනයක් නිරූපණය කරන්න නැත්තම් අපිට statement එකක් එහෙම නැත්නම් sentence එකක් නිරූපණය කරන්න use කරන්න පුළුවන් label එකක් අපිට මේ text කියන component එකෙන් හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් මම simply අපිට development වලට අවශ්‍ය වෙන දේවල් ටිකක් මුලින් කතා කරන්න. මේ හැම component එකකම තියෙනවා අපිට use කරන්න පුළුවන් properties තියෙනවා. එක එක වර්ගයේ properties තියෙනවා. අපි කියනවා props කියලා. මේ text කියන component එකේ තියෙන property එකක් style කියලා. මේ style කියන property එක ඇත්තම ගත්තොත් ගොඩක් components වල තියෙනවා. මම තව දෙයක් කියන්නම්. මේ text කියන්නේ ඇත්තම ගත්තොත් UI component එකක්. වෙන විදිහකට ගියොත් මේ text කියන component එක අපි use කරන්නේ UI එක. එහෙම නැත්නම් user interface එක හදාගන්න තමයි මේ text කියන component එක use කරන්නේ. එතකොට ගොඩක් UI component වල තියෙන මෙන්න මේ style කියන property use කරලා අපිට පුළුවන් මේ component එකේ changes කරගන්න. මම example එකක් විදිහට මෙහෙම පෙන්වන්නම්. මම කියනවා style මම square bracket දෙකක් open කරනවා. මේ square bracket දෙක ඇතුලේ මම තවත් square bracket දෙකක් open කරලා මම මේ විදිහට කියන්නම්. මම කියනවා font size එක 20ක් කරන්න. මම දැන් මේක මේ විදිහටම තියලා දැන් අපිට ඇප්ලිකේෂන් එක ආයි රන් කරන්න අවශ්‍ය නැහැ. අපි රන් කරලා තියෙන්නේ අපිට changes බලා ගන්න ඕන නම් අපිට තියෙන්නේ මේ ෆයිල් එක save කරන එක. ෆයිල් එක save කරාට පස්සේ අපිට බලන්න පුළුවන් දැන් text එකේ size එක වැඩිලා තියෙනවා. මම තව ටිකක් වැඩි කරන්නම්. එතකොට අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ text එකේ color එක change කරන්න පුළුවන්. එතකොට මම මෙතන assign කරලා තියෙන්නේ මේ component එකට දාලා style එකක්. එතකොට මේක ස්ටයිල් එක හරහා මම කියලා දෙනවා ෆොන්ට් සයිස් එක 40යි කියලා. මට තව ස්ටයිල් එකක් මේකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ තවත් ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන් මේ විදිහට. කමා එකක් තියලා මම ඊළඟ ස්ටයිල් එක කියනවා. ටෙක්ස්ට් කලර් එක වෙනස් කරන්න ඕන නම් මට කලර් කියන ඇට්‍රිබියුට් එකෙන් ඒක වෙනස් කරන්න පුළුවන්. මම කියනවා කලර් එක රෙඩ් කරන්න කියලා. එතකොට කලර් එක රෙඩ් කරනවා. එහෙම නැත්නම් අපිට හෙක්සාඩෙසිමල් වැලියු එකක් විදිහට දෙන්න පුළුවන් මේ විදිහට. අපිට අවශ්‍ය නම් පුළුවන් Google එකේ search කරලා අරගන්න මේ විදිහට pick එකෙන් අපි හිතුවොත් මට මේ වගේ කලර් එකක් ගන්න ඕන නම් අපි හිතුවොත් මට අවශ්‍ය වෙන්නේ මේ වගේ කලර් එකක් ගන්න ඕන නම් මේක අපිට hex value එක මෙතනින් copy කරගන්න පුළුවන්. ඊට පස්සේ මට ඒක මෙතනම paste කරන්න පුළුවන් මේ විදිහට. දැන් save කරාට පස්සේ අපිට ඒ කලර් එක බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මේක තවත් වෙනස්කම් කීපයක් කරන්න. හිතන්න මට අවශ්‍යයි මෙන්න මේ text එකට උඩින් සහ text එකට වම් පැත්තෙන් මට අවශ්‍යයි පොඩි gap එකක් අරගන්න. ඒ කියන්නේ මේ margin එක දැන් ගත්තොත් text එක නිකන් අපි ගත්තොත් align වෙලානේ තියෙන්නේ මේ left side එකට සහ top එකට align වෙලා තියෙන්නේ. මට අවශ්‍යයි පොඩි gap එකක් මේ text එකට ලබා දෙන්න. මම මේ විදිහට කියන්නම්. margin එකක් දෙන්න. ඊට කලින් මට මෙතනින් කමා එකක් තියන්න ඕන. margin left මං කියනවා අපි හිතමු 10ක විතර මට left එකට margin එකක් දෙන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් left එකෙන් දැන් 10ක විතර margin එකක් තියෙනවා අපි මේ හදලා තියෙන text එකට. ඊට පස්සේ මං තව එකක් කියන්නම්. top එකනොත් මං කියනවා margin එක 10ක් තියන්න කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් text එක උඩිනුත් පොඩි ගැප් එකක් ටෙක්ස්ට් එකට හම්බුණා.
එතකොට අපිට සිම්පලි පුළුවන් මෙතන ඩිෆයින් කරන්න CSS codes. ඇත්තම ගත්තොත් CSS කියන්නේ අපි ගත්තොත් web application develop කරද්දී අපි styling වලට use කරන language එකක් තමයි CSS කියන්නේ. එතකොට අපිට CSS statements මෙතන භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරවත් අපිට සමහර statements භාවිතා කරන්න පුළුවන්. හරි. එතකොට හිතන්න මට අවශ්‍ය තවත් text component එකක් හදාගන්න. එහෙම නැත්නම් අපිට මට අවශ්‍ය තවත් මේ විදිහ වචනයක් මගේ application එකේ හදාගන්න. මට පුළුවන් මේ text component එක ඉවර වෙන්නේ මෙන්න මෙතනින්. මම මේ tag එක පල්ලෙහාට ගන්න. මේක ඇත්තම ගත්තොත් අපි මේකට කියන්නේ tag එකක් කියලා. මේ තියෙන්නේ starting tag එක. මේ තියෙන්නේ ending tag එක. හරි. එතකොට මට අවශ්‍යයි තවත් text component එකක් හදාගන්න. මට පුළුවන් කියන්න text starting tag එකයි ending tag එකයි මම මේ විදිහට ලබා දෙනවා. මෙතන දැන් array එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙන්න මේ return කියන method එකෙන් අපිට components දෙකක් return කරන්න බෑ. අපිට එක component එකක්, එක single component එකක් විතරයි return කරන්න පුළුවන්. මම ඉස්සරහදී තව ටිකක් explain කරන්න මොකද්ද මේ return method එක කියන්නේ කියලා. දැනට idea එකක් ගන්න. මම මේ return method එකට අදාළ brackets දෙක ඇතුලෙන් මට components දෙකක් return කරන්න බෑ. එක component එකක් විතරයි return කරන්න පුළුවන්. එහෙනම් මේ components දෙකම මට return කරන්න ඕන නම් මට සිද්ධ වෙනවා මේ දෙන්නම එකම component එකකට ගේන්න. මම ඒකට මෙහෙම දෙයක් කරන්නම්. මම මේ සම්පූර්ණ code එක cut කරනවා control x වලින්. ඊට පස්සේ මම හදන අලුතින් තියෙනම component එකක් view කියලා. මම හදන view component එක. View component එක හදද්දි මෙන්න මෙතන අපි view component එක import කරගන්න ඕන React Native වලින්. හරි. ඊට පස්සේ මට පුළුවන් view component එක ඇතුලේ අපි අර cut කරගත්ත code එක paste කරන්න. මම right click කරලා format කරන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් view කියන component එක ඇතුලේ මං හදලා තියෙනවා text components දෙකක්. එතකොට දැන් මං කතා කර මං කලින් කිව්වා React Native වල component based structure එකක් තමයි තියෙන්නේ. එහෙනම් අපි මේ හදන හැම දෙයක්ම components. දැන් view කියන්නේ එක component එකක්. text කියන්නේ තවත් component එකක්. එතකොට මේක විදිහට ගත්තොත් view component එකේට අදාළ sub components දෙකක් තමයි text කියන්නේ. අපි sub components වලට සාමාන්‍යයෙන් අපි කියනවා child component එකක් කියලා. එහෙනම් view කියන component එක තමයි parent component එක. ඒකට අදාළ child components දෙකක් තියෙනවා. ඒ තමයි මේ text component දෙක. හරි. එතකොට මතක තියාගන්න ඕනේ අනිත් point එක තමයි එතකොට හැම තිස්සෙම return කරන්න පුළුවන් අපිට එක component එකක් විතරයි. එක single component එකක් විතරයි return කරන්න පුළුවන්. ඒ return කරන එක single component එක ඇතුලේ components ඕන තරම් තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම දෙවෙනි text එකේ කියන්නම් මේ විදිහේ දෙයක්. මම type කරනවා React Native. මම save කරන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් hello කියන text එකට යටින් React Native කියන text එක හැදිලා තියෙනවා. ඒක ඇත්තම ගත්තොත් ඒ දෙක වෙනස්. මොකද මම text කියන එකට තාමත් පල්ලෙහා තියෙන text component එකට style එකක් ලබා දුන්නේ නැහැ. මම ඒකටත් style එකක් දෙන්න. මට පුළුවන් style කියන property එක use කරන්න. curly bracket දෙකක් ඇතුලේ තව curly brackets දෙකක්. මම ඊට පස්සේ මෙහෙම කියනවා. මට අවශ්‍ය එකෙත් font size එක අපි හිතමු font size එක 30ක් කරන්න. ඊට පස්සේ මම මේකට දෙන්න margin එක left එකෙන් අනිවාර්යයෙන් කමා එකක් තියන්න ඕන. අපි statement separate කරන ඕන CSS margin left මම කියන්නම් 40ක margin එකක් මම දෙන්න. එතකොට අපි බලා ගන්න පුළුවන් hello කියන එක සහ left එක අතර gap එකට වඩා මෙතන තියෙන gap එක වැඩි. ඊට පස්සේ මම කියන්නම් මම මේකේ color එකකුත් දෙන්න. color එක මට පුළුවන් මේකෙන් pick එකකින් pick කරගන්න. පිටුම මෙන්න මේ විදිය color එකක් copy කරගන්නවා මම color code එක. ඊට පස්සේ මම මෙතනට එක දෙන්නා single bracket හරි
සිංගල් කොටේෂන් හරි ඩබල් කොටේෂන් හරි විදිහට තමයි මෙතන දෙන්න ඕන කලර් එක. මෙතන මම කමා එක දෙන්නම්. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහේ අවුට්පුට් එක. එතකොට කලර් එක මම දීලා තින්නේ අපි මේකට කියනවා string value එකක් කියලා. string value එකක් කියන්නේ මොකක් හරි විදිහයක text එකක්. මේ තියෙන්නේ integer value එකක්. integer value එකක් කියන්නේ යම් කිසි ආකාරයක number එකක්. එහෙම නැත්නම් අපි කියනොත් තවත් විදිහකට පූර්ණ සංඛ්‍යාවක්. හරි මම මේ data types ගැන ඉස්සරහදී කියන්නම්. එතකොට දැන් සරලවම ගත්තොත් මම definite text component එකේ කලර් එක මේ විදිහට වෙනස් කරලා තියෙනවා. හරි ඊට පස්සේ මට අවශ්‍යයි මම ඊළඟ step එකට යනවා දැන් හැමතිස්සෙම code format කරන්න පුරුදු වෙන්න. එතකොට අපිට හොඳ ඒ කියන්නේ ලේසියෙන් අපිට බලා ගන්න පුළුවන් error එකක් ආවත් කොහෙන්ද error එක එන්නේ කියලා code එක format කරලා තිබ්බට පස්සේ ඊට පස්සේ මට අවශ්‍යයි මේ text දෙක align කරන්න අපේ screen එකේ මැද්දට. මට එහෙනම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් මේ text දෙකම තියෙන්නේ අපේ මෙන්න මේ view කියන component එක ඇතුලේ. එහෙනම් මට පුළුවන් සම්පූර්ණ view එකම centralize කරන්න මේ screen එකට. මම ඒකට කරනවා මෙහෙම දෙයක්. මම කියනවා style equal. එතකොට මම ඒකට view එකට තමයි style එක දැන් assign කරන්නේ. මම කියන්නම් align items. මේකදී අපිට පුළුවන් items align වෙන්න ඕන විදිහ වර්ග කිහිපයක් තියෙනවා. baseline, center, flex end, flex start, stretch කියලා. සාමාන්‍යයෙන් මෙන්න මේ තුන use කරන්න පුළුවන්. center එක කියන්නේ screen එකේ center එකට, flex end එක කියන්නේ screen එකේ දකුණු පැත්තට, flex start එක කියන්නේ screen එකේ වම් පැත්තට. ඒ අතරව baseline size stretch කියන දෙකත් use කරන්න පුළුවන්. මං center විදිහට දෙන්නම්. ඊට පස්සේ අපි save කරලා බලමු. හරි, එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ components දෙක දැන් screen එකේ centralize වෙලා තියෙනවා. හරි, මෙහෙම centralize වුණාට පස්සේ මට ඇත්තටම left එකේ ඉඳන් අමුතුවෙන් margin එකක් තියන්න ඕනේ නැහැ. එහෙනම් මං ඒක style statements දෙක අයින් කරගන්නම්. මට අයින් කරගන්නත් පුළුවන්, එහෙම නැත්නම් මට මේ දෙක comment කරන්නත් පුළුවන්. අපිට පුළුවන් forward slash දෙකකින් comment කරන්න. comment කරනවා කියන එකෙන් වෙන්නේ මේ statements තවදුරටත් වැඩ කරන්නේ නැහැ කියන එක. හැබැයි අපි මකලා නැහැ statements. අපිට අවශ්‍ය නම් ආයිත් uncomment කරලා statement අරගන්න පුළුවන්. මම මේ comment එකත් statement කරන්න. එතකොට අපි ගත්තොත් component දෙක දැන් හරියටම centralize වෙලා තියෙන්නේ අපේ screen එකේ. හරි, මම අවසාන වශයෙන් තවත් එක component එකක් හදන්නම්. මං හදන්නම් button කියන component එක. මේකත් react native වලින් අපි import කරගන්න ඕන. එහෙම නැත්නම් අපිට මෙහෙමත් කරන්න පුළුවන්. මට පුළුවන් මෙතන comma එකක් තියලා button කියලා අරගන්න. එතකොටත් අපිට button එකක් අරගන්න පුළුවන්. එතකොට අපිට අමුතුවෙන් ආ import කරන්න දෙයක් නැහැ. හරි, මං button එකක් හදාගන්නම් මේ විදිහට. button එකේදී මං starting tag එකක්වත් ending tag එකක්වත් දෙකක් තියන්නේ නැහැ. මං තියන්නේ එක tag එකක් විතරයි. එතකොට එක tag එකක් විතරක් තියෙන හින්දා මං slash එකක් තියනවා මෙන්න මෙතන. එතකොට මේකේ tag දෙකක් නැහැ, එක tag එකක් විතරයි තියෙන්නේ. දැන් මේක රතු පාටලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා දැන් error එකක් තියෙනවා අපේ code එකේ. මේකෙදි කියනවා අපි අනිවාර්යෙන් button එකක් හදනවා නම් මෙන්න මේ title කියන property එක අපි අනිවාර්යෙන් button එකට දෙන්න ඕන. මේ title කියන property එකෙන් තමයි button එකට අදාළ text එක define කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් එහෙනම් මේ ඒ විදිහට බැලුවොත් අපිට empty text එකක් තියෙන button එකක් හදන්න සුදුසු නෑ කියන එක තමයි කියන්නේ. එහෙනම් මම title කියන එක දෙන්නම්. අපි හිතමු title එක click me. මම මේක save කරන්නම්. එතකොට අපිට බලා ගන්න පුළුවන් දැන් screen එකේ react native කියන component එකට පහලින් මම හදලා තියෙන button එකක්. මට මේ button එක අවශ්‍ය නම් click කරන්නත් පුළුවන්. හැබැයි click කරාට තාම මුකුත් වෙන්නේ නැහැ. අපි මුකුත් වෙන්න කියලා ලියලා නැහැ code එකේ. හැබැයි click වෙන බව අපිට පේන තියෙනවා. ඊට පස්සේ අපි හිතමු මේ button එක සහ react native කියන text එක අතර මට අවශ්‍යයි gap එකක් තියන්න. මම button කියන එකට style එකක් define කරන්න හදනවා මේ විදිහට. එතකොට අපි දැක්කොත් දැන් style කියන attribute එක නැත්නම් style කියන property එක නැත්නම් button කියන component එකේ අපිට හොයාගන්න නැහැ. එහෙනම් අපිට button එකට direct style එකක් ඒ විදිහට define කරන්න අමාරුයි. මම දැනට මේ විදිහේ දෙයක් කරන්න. මට පුළුවන් මේ button එකට
ටොප් එකේ ඉඳන් මාජින් එකක් තියන්න බැරි හින්දා මං රියැක්ට් නේටිව් කියන ටෙක්ස්ට් එකේ ඉඳන් බොටම් එකට මාජින් එකක් තියන්න. එහෙනම් මං කියනවා මේ විදිහට රියැක්ට් නේටිව් කියන ටෙක්ස්ට් කම්පෝනන්ට් එකේ මාජින් එකක් තියන්න බොටම් එකේ ඉඳයි කියන්නේ පහළ කොටසේ සිට මාජින් එකක් තියන්න අපි හිතමු 10ක. එතකොට අපිට බලා ගන්න පුළුවන් දැන් පොඩි මාජින් එකක් හැදිලා තිනෝ. මෙතන 10 කියන්නේ ඇත්තටම පික්සල් 10ක් කියන එක. 30 කියන්නේත් පික්සල් 30ක් කියන එක තමයි එකින් අදහස් කරන්නේ. හරි. එතකොට දැන් අපි ගත්තොතින් අපි හදාගෙන තියෙනවා ටෙක්ස්ට් කම්පෝනන්ට්ස් දෙකක්. ඒ වගේම බටන් එකක් හදාගෙන තියෙනවා. එතකොට බේසිකලි මේ විදිහට තමයි අපි සාමාන්‍ය ඩිසයින් එකක් කරන්න පටන් ගන්නෙ රියැක්ට් නේටිව් වල. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු තවත් ටිකක් ඉස්සරහට කොහොමද කම්පෝනන්ට්ස් ඩිවලොප් කරන්නේ කියලා.